ආනන්ද වෛද්‍යසේකරයන් ගායනා කරන මේ ගීතය ඔබ අසා ඇති. මේ ගීතය ගැන අහනකොට ඔබට හිතෙන්නේ මොකද්ද? කාලය පිළිබඳව කියනවා. කාලය. කාලය පැන යනවා. කාලය ඔබෙත් මගෙත් සිරු දෙනාටම තියෙන්නේ දවසට පැය 24යි. අපි තත්පර වලින් ගත්තොත් 86400යි. මේ 86400 තත්පර ගණන ඔබ නිකමටවත් හිතුවද? මේ ගෙවී යන දවස තුල ඔබටත් මතත් එක හා සමානවම තමයි ලබා දී තිබෙන්නේ. එහෙමනම් ඇයි මේ තත්පර 86400 ඒ කියන්නේ පැය 24 ඔබ දක්ෂයෙකු තවත් පුද්ගලයෙකු දුර්වලෙකු කරන්නේ? හේතුව කොතනත් නොවේ. ඔබ ඒ කාලයේ කල්පනාකරණය කිරීමේ ගැටලුව නිසායි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. ඇයි අපිට කාලයේ කල්පනාකරණය කරන්න තියෙන ගැටලුව? මූලික දේ අපි බලමු. අපිට ජීවිතයට අරමුණක් අවශ්‍යයි. ජීවිතයට අරමුණ ලැබෙන්න නම් අපි ජීවිතයේ වෙනුවෙන් යම්කිසි ඉලක්කයක් තැබිය යුතුයි. ඒ ඉලක්කය අපේ දැක්ම විය යුතුයි. අපේ දැක්ම ඉලක්කයේ බවට පත් කිරීමේදී අපිට බේවින්ම අවශ්‍ය වෙන්නේ කාලය කළමනාකරණය කරන්න. හොඳයි, අපි බලමු. මේ කාලය කළමනාකරණය කිරීමේදී අපට ඉගෙන නිති ශාස්ත්‍රෘස් වහන්සේලා කීප කතා. අපි ධම්මපදයෙන් ගත්තොත් අප්පමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චූන පදම්. අප්‍රමාදය නිවනට හේතුවයි, ප්‍රමාදය මරණයට හේතුවයි. එතනදි මරණයට කියන්නේ ඒ අය ජීවත් වුණත් මළවුන් වැනි යන හැඟීම. ඉතින් කාලය අපි කල්පනාකරණය කිරීමේදී අප කළ යුතු දේ වන්නේ කුමක්ද? කාලය යම්කිසි රාමුවක් තුළින් අපි හදා ගැනීමයි. කොහොමද මේ රාමුව හදාගන්නේ? එක් එක් පුද්ගලයන්ට එක් එක් අවශ්‍යතා තිබෙනවා. අවශ්‍යතා අනුව කාලය වෙනස් වෙනවා. කාලය වෙනස් වෙන්නේ එක එක්කෙනාගේ අවශ්‍යතා සහ එක එක්කෙනාගේ තියෙන ඕනෑපාකම් අනුවයි. අපි ගමු පාසල් ශිෂ්‍යෙක්ගේ ජීවිතේන කාලය කල්පනාකරන්නේ කෙසේද කියලා. මට හොඳ කතාවක් මතක් වුණා. මගේ ජීවිතය ගැන මං කිව්වොත් මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඉස්සර කාලය කල්පනාකරණය කරන්න බැරිකම. මගේ පාසලට යෑමේදී මම උගාක් වෙලාවට ප්‍රමාද වෙනවා. මම ප්‍රමාද වෙන්නේ ඇයි කියලා මට ඒ වෙලාවේ හැඟුන්නේ නැහැ. පස්සේ මගේ ගුරුවරිය මගේ විමසීමක් කරා. ඇයි පාසලට පවා වී පැමිණෙන්නේ කියලා. එතකොට එතන තිබ්බ ගැටලුව තමයි මම උදෑසන අවදි වෙන කාලය හරියට කල්පනාකරන්නේ නොකිරීම. ඒ නිසා මම එදා පටන් උදෑසන කාලය හිමිදිරියෙම අවදිවන්න පුරුදු වුණා. කාලසටහනක් අනුගමනය කරන ගමන් මගේ අධ්‍යාපනය කටයුතු හදාරාගෙන ගියා. එතනදී මම දැක්කා එදා ඇතිවෙච්ච දුර්වලතාවය පසුව ධනාත්මකව වෙනස් කරන්න පුළුවන් බව. ඉතින් අපි අද බලමු අපිට දකින්න ලැබෙනවා සමාජ මාධ්‍ය තුලින් බොහොමයක් ළමයි සියදිවි හානි කරගන්නවා. ඒකට හේතුව වෙන්නේ එකක් විභාග අසමත් වීම. එහෙම නැත්තම් ඒ දරුවා බලාපොරොත්තු ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවීම. මෙන්න මේ වගේ කරුණුයි. විභාගයක් කියන්නේ ජීවිතයේ කඩයිමක්. නමුත් විභාගයේම ඔබේ ජීවිතය බවට පත් වෙන්නේ නැහැ. විභාගයෙන් කරන්නේ ඔබ යම්තක් දුරට ඔබ අපස සාමාන්‍ය පෙළ ආධාරලා තිබෙනවා නම්, අපස උසස් පෙළ ආධාරලා තිබෙනවා නම්, ඔබගේ ඒ අධ්‍යාපනය යම් කිසි ප්‍රමිතියක් ලබා දී ඒ සදා සාතිකයක් නිකුත් කිරීම. සාතිකයේ ලද පමණින් ඔබ දක්ෂයෙකු වන්නේ නැහැ. හේතුව සාතිකය කොපමණ තිබුණත් ඔබ ප්‍රායෝගික පුද්ගලයෙකු විය යුතුයි. ලෝස් ජයගත් විශිෂ්ටයින් සාතික මත විභාග මත පමණක් තම ජීවිත සාර්ථකත්වය කරගත්තු පුද්ගලයන් නොවේ. මට මෙතනදී කතාවක් මතුවෙනවා. ඔබලා හොඳට දන්නව ඇති මයික්‍රෝසොෆ්ට් සමාගමේ අධිපති බිල් ගේට්ස් මාතා. වරක් ලෝකයේ අංක එකේ කෝටිපතියා වී සිටපු බිල් ගේට්ස් මාත්මයා එන මේම කතාවක් කියනවා. මගේ පාසලේ ඇතැම් විෂයන් මම අසමත් වුණා. මගේ මිතුරා සියලුම විෂයන් සමත් වුණා.
අදහු දක්ෂ ඉංජිනේරුවරෙක් මෘදුකාංග හදන. නමුත් ඔහු සේවය කරන්නේ මගේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා හැටියට. ඉතින් මේකෙදි අපි ගන්න ඕනේ පාඩම තමයි අධ්‍යාපනය අපි හදාරා යුතුයි. ඒ වගේම අපි ප්‍රායෝගික ජීවිතයත් සාර්ථකත්වයේ කරන්න ඕනේ. බිල් ගේට්ස් කියපු කතාවේදී අපිට මතක් වෙන්නේ බිල් ගේට්ස් මයික්‍රෝසොෆ්ට් සමාගමේ අධිපති වෙනවා වගේම එයාගේ මිතුරයි ඉංජිනේරුවරයාට ඊට සේවය කරනවා. ඒ කියන්නේ ආයතනයේ අධිපතිවරයා බිල් ගේට්ස් ඉංජිනේරුවරයා ඔහුගේ හොඳම මිතුරා. ඉතින් මෙතනදී බලන්න මෙතනදී බලපා තිබෙන්නේ විභාග සාතිකයේ ඒ තිබ්බ තත්ත්වය විතරක් මතද? නැහැ. ඒ පුද්ගලයාගේ ඒ තියෙන අරමුණ කරා යෑමට. ඒ අරමුණ කරා යෑමේදී අපිට නොයෙකුත් ගැටලු ඇති වෙනවා. මූලිකම දේ තමයි අපි තුල ඉලක්කයක් නොතැබීම. අපි ඉලක්කයක් තබා ගන්න විට බොහෝ විට ගැටලු මතු වෙනවා. බොහෝ විට අභියෝගවලට අපි මුහුණ දෙන්න සිදු වෙනවා. හුඟක් අය දකින ප්‍රශ්නයක් තමයි මටත් මේක හැම විටියම මම මනෝවිද්‍යාව උපදේශනය කිරීමේදී ලැබෙන දෙයක් තමයි හුඟක් අය කියන කතාවක් තමයි අද අපිට කාලය මදි. අද එක දවසේ කරන්න හිටපු දේ කරන්න බැමුණා. ඇයි මේම වෙන්නේ? හේතුව අපි බලමු ඉගෙන ගන්න ළමයෙක්ගේ කාලය ගැන. අපි ගත්තොත් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න ළමයෙක්ට සාමාන්‍යයෙන් විභාග කාලය තුළදී වැඩි කාල රටාවක් පාඩම් කිරීමට අවශ්‍ය වෙනවා. නමුත් පාඩම් කිරීම ගැන අපි ගත්තොත් සාමාන්‍යයෙන් හිමිදිරීම පාඩම් කිරීම ගැන තමයි ඉතාමත්ම යෝග්‍ය වන්නේ. අනිත් කාලය තමයි සවස් වරුවේ තියෙන කාලේ. නමුත් ඔබ දන්නවාද දහවල් කාලයේදී දහවල් ආහාරයෙන් පසු අපේ මේ මොලේ කරුණු එක්රස් කර ගැනීම චුට්ටක් අපහසු වෙනවා. මොකද අපේ මොලේ නිදිමත ගතියක් ඇති වෙනවා. ඔගලන් දන්න ඇති පාසල් සාමාන්‍යයෙන් දහවල් වෙනකොට නිමාවකටපත් වෙනවා. හේතුව උදෑසන තමයි අධ්‍යයනය කරන්න හොඳම අවස්ථාව. තව දෙයක් අපි දකිනවා උගක් ළමයි උගාත් දුරට රාත්‍රී කාලේ මධ්‍යම රාත්‍රියේ දක්වා පාඩම් කරනවා විභාග තියෙන අවස්ථාවලදී. ඒ කාලයක් ඇත්තටම කියනවා නම් අපිට මුලින්ම ඈනුමක් යනවා කියන්නේ අපේ මොලේට පණිවිඩයක් ලැබෙනවා ඔබ නින්දට සූදානම් වෙන්න කියලා. නමුත් අපි නිදි වරාගෙන පාඩම් කරනවා. ඒකෙදි වෙන ප්‍රශ්නේ තමයි මේ පාඩම් කිරීමේ කරුණු මොලේ මතක ගබඩාවේ රැස් කරන්න හරිම අමාරුයි. මොකද මොලේ හැකිලෙන අවස්ථාව. ඒක හරි විදියට හසුරුවා ගන්න අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් අපි නිශ්චිත කාලයක් හැටියට හිමිදිරි අවස්ථාවත් ඒ වගේම සවස්වරුවත් පාඩම් කිරීමට යොදා ගැනීම තුළින් අපිට අනිත් කාලයේදී සෑහෙන දුරට අනිත් කරුණු වලට ප්‍රයෝජනවත් ගන්න පුළුවන්. ඉතින් උගක් අය හිතනවා විභාගයක් කරනකොට විභාගයට පාඩම් කරනකොට අපි අනිත් දේවල් වලින් ඈත් විය යුතුද කියලා. නැහැ. ඔබ ඔබේ විවේක කාලයත් ලබා ගත යුතුයි. ඔබ රසවත් සංගීතයක් ඒ වගේම රසවත් ආහාරයක් ඒ වගේම ඔබට දැනෙන සෝභා සෞන්දර්යයත් සමග ඔබ එකතු වී සිටීම තුළින් ඔබට නිරන්තරයෙන්ම සුවදායි මානසිකත්වයට මඟ පාදනවා. අද අපි දකිනකොට අපි දකින්නේ වැඩිපුරම අපේ අධ්‍යයනය කරන දරුවෙක් තුළ දකින්නේ හුඟක් දුරට පාඩම් කිරීමට අවශ්‍ය වෙන්නේ ඒ අයට බොහෝ දුරට යන්ත්‍ර සමගයි. එහෙම නැත්නම් අපි කියනවා මොබයිල් ඩිවයිස් එකක් ටැබ්ලට් එකක් PC එකත් එක්ක. ඒකට හේතු වෙන්නේ පවතින කොවිඩ් තත්ත්වයේ අමුවේ සෑහෙන දුරට සීමා සහිත වීමයි. ඉතින් අපි දකිනවා පාඩම් කරන දරුවා තුළ යාන්ත්‍රික දෙයක් සමග යොමු වෙනවා නිසා ඒ දරුවා උගහා දුරට සෝභා සෞන්දර්යයෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. මේක ඇයි අවශ්‍ය වෙන්නේ කියලා කිව්වොත් මම කියන්න කැමති මගේ ජීවිතේ මම ඇවිල්ලා අද මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදියට එන ගමනේදී මා දැක්ක දෙයක් තමයි මගේ මූලික අරමුණ වෙලා තිබුණේ මනෝවිද්‍යා උපදේශකයෙකු වන්න නෙවෙයි. මම සංගීතයට සෑහෙන ඇලුම් කරා. සංගීතයට ඇලුම් කරනකොට සංගීත පිළිබඳ විෂයේදී ගැඹුරට යන්න මං හිතාගෙන විභාගයට සූදානම් වෙලා සිටියා. නමුත් අවාසනාවන්ත විදියට අසනීප තත්ත්වයක් නිසා මට විභාගයට සහභාගී වෙන්න බැරි වුණා. පොඩි කලකිරීමක් තිබුණත් මට අවස්ථාවක් ලැබුණා මනෝවිද්‍යා දේශනයකට සවන් දෙන්න. මගේ දේශනයේ සවන් දෙනකොට මට තේරුණා අපි යම් කිසි දෙයක ඉලක්කයක් හැටියට තබා ගත්තත් ඒක ජීවිතයේ අවසන් ඵලය නෙවෙයි. තවත් මාර්ගයක් විවෘත වෙනවා. ඉතින් මම ගැඹුරින් ගවේෂණය කරන්න පටන් ගත්තා මොකද්ද මේ මනෝවිද්‍යාව කියන්නේ කියලා.
ඇයි මනෝවිද්‍යාව අපේ ජීවිතවලට අවශ්‍ය වෙන්නේ කියලා. එතනදී මට තේරිච්ච දෙයක් තමයි මනෝවිද්‍යාව තුළින් අපේ තියෙන දුර්වලතා හදාගෙන අපේ ජීවිතේ ජය ගන්න එක මාර්ගයක් බවට පත් වෙනවා. ඉතින් මනෝවිද්‍යාව විතරක් හැදෑරුවත් ඇතිද? නැහැ. මා ප්‍රායෝගික විය යුතුයි. මා අනිත් දෙත් හැදෑරිය යුතුයි යන හැඟීම මන් තුළ තිබුණා. අපි දන්නවා එක කියමනක් තිබෙනවා ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත. නමුත් එක දෙයකට පමණක් නොවේ. කීප දෙයකට සමත්කම් දක්වන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ ඔබ තුළ තියෙන විභව ශක්තිය. මුලින්ම ඒක කොහොමද කරන්න කියලා මටත් ගැටලුවක් ලැබුණා. මම හිතාගත්තා මම මේ ගමන මීට වඩා ගැඹුරෙන් යා යුතුයි කියලා. මම භාෂාවන් ප්‍රගුණ කරා. දැනට මට භාෂාවන් හතරකින් කතා කරන්න පුළුවන්. භාෂාවන් හතරක් හසුරවන්න පුළුවන්. ඒක මගේ ජීවිතේ ලොකු රුකුලක් වුණා. ඒකම මම මගේ ගිලී ගිය සංගීතයත් මම හදෑරුවා. ඉන්පසු මම මේක භාවිතා කරන්න ඕනේ කරා මේ වගේ අවශ්‍යතා තියෙන සියලු දෙනාට. ඉතින් මම මනෝවිද්‍යාව උපදේශනය කරා යොමු වුණා. උපදේශනය තුලින් මා දැක්කා මූලිකම දේ තමයි අධ්‍යයනය කරන දරුවන්ට තියෙන විශාලම ගැටලුව තමයි මේ කාලය කල්මනාකරණය. කාලය කල්මනාකරණයත් එක්කම සමහරක් අය කාලය සමග දුවන්ඩ රේස් එකක් වගේ යන්න හිතුවා. නමුත් කාලය කියන්නේ රේස් එකක් යන දෙයක් නෙමෙයි. මම එක උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා ඔබට එකම දවසකදී කීපයක් දේවල් කිරීමට සිදු වුණොත් මොකද්ද වෙන්නේ කියලා. අපි ගමුකෝ ඔබට එක දවසක් තියෙනවා සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න. විවාහ උත්සවයක් තිබෙනවා. ඒ දවසේම උපන්දින සාදයක් තියෙනවා. ඒ දවසේම මළගෙයටත් සහභාගී වෙන්න තියෙනවා. එතකොට මේ අවස්ථා හතරේදී ඔබ තෝරාගන්නේ කුමක්ද? ඔබට එතනදී මූලික වශයෙන් මූලිකත්වයේ ප්‍රමුඛත්වයේ දිය හැකි කුමක්ද? ඒ ඔබ තීරණය කළ යුතුයි. ඔබට අද කරන්න නොහැකි වන දේ තව දෙයක් කල් දැමීමට හැකිනම් ඒ කල් දැමීමේ හැකියාව ඔබට කළ හැකිය. නමුත් වැඩ කල් දැමීම එච්චර හොඳ දෙයක් නොවේ. වැඩ කල් නොදා වැඩ කළමනාකරණය කිරීම තුළින් ඔබට සෑහෙන මානසික සුවයක් ලැබෙනවා. අපි දන්නවා මාරී කියුරි මැතිණිය පවසලා තිබෙනවා අද කළ යුතු දේ අදම කරන්න කියලා. ඉතින් රේඩියම් හොයා ගැනීමේදී එතුමිය ඒ කියපු ඒ වචන සෑහෙන දුරට අපේ ජීවිතවලට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. අද අපි දකින සමාජය තුළ විශාල ගැටලු ප්‍රමාණයක් ඒමට හේතුව වෙලා තිබුණේ අපි සෞන්දර්යයත් එක්ක තියෙන සම්බන්ධයේ අඩු වෙලා අපි යාන්ත්‍රික සූත්‍රික දේවල් එක්ක සම්බන්ධ වීම තුලින් අපි දකිනවා මේ ලෝකේ ඇවිල්ලා දැනට එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා. විශ්ව ගම්මානයක් බවට පත් වෙන එක ඉතාමත්ම හොඳ දෙයක්. ලෝක සියර්ම තොරතුරු ඔබ වෙත ගලා එනවා. නමුත් ඔබ වෙත ගලා එන තොරතුරු ඔබ නිවැරදි ආකාරයෙන් භාවිතා නොකර වැරදි ආකාරයෙන් භාවිතා වීමෙන් ඒ අනිසි ප්‍රතිඵලත් විඳින්න සිද්ධ වෙනවා. මේකට මූලික හේතුව වෙන්නේ අපේ මනස අපි පුහුණු නොකිරීමයි. මනස පුහුණු කරන්නේ කෙසේද? අපි දන්නවා සියලු දෙනාගේ මනස එකම මට්ටමේ තිබෙන්නේ නැහැ. සමහර මනස් සංවේදීතාවයෙන් වැඩි. සුළු දෙයකටම අපි කලබල වෙනවා. මම එක උදාහරණයක් තව දෙයක් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මට මනෝවිද්‍යාව උපදේශනයට ආපු ළමෙක්. එයාගේ මේ පාසල් ගුරුවරයා ඒ දරුවා කරපු පාඩම් වැඩක් අතපසු වීමෙන් තරවටු කරලා තිබෙනවා. ඉතින් එයා ඒ ගැන හිතලා දුක් වෙලා අඬලා කෑමත් කන්න නැතුව දවස් දෙකක් වගේ පාසලුත් නොගින් ඉඳලා තිනවා. අන්තිමට එයා මානසිකත්වයෙන් සෑහෙන වැටීමකට පත් වෙනවා. එයාට එපා වීමක් ඇති වෙනවා. ඉතින් මේ පොඩි තරවටු වීමකට ඇති වෙන දෙයක්. ඉතින් මම ඒ ළමයට කිව්වා ඔබ මේ ප්‍රශ්නේ බලන ආකාරය නිසායි ඔබට මෙය දුකක් හැටියට දැනෙන්නේ. ඔබ මේ ප්‍රශ්නය වෙනස් ආකාරකින් දකින්න. ගුරුවරයා ඔබට තරවටු කරනවා. ඔබ ඇයි මේක අවවාදයක් හැටියට හිතන්නේ නැත්තේ? ඔබ ඇයි ඒ කියන දේ ඔබේ වැරද්ද ඔබ නිවැරදි කරගෙන නැවතත් ජයග්‍රහයි මාවතට නොයන්නේ? ඉතින් ඒ ළමයාට මම කරුණු ඉදිරිපත් කරා. ඒ ළමයා කරුණු පිළිගත්තා. එතනදී ළමයාට තේරුණා නිකරුණේ දවස් දෙකක් ඒ ළමයා ගත කරලා තියෙන්නේ කිසිම තේරුමක් නැති දෙයක් මෙනෙහි කරමින්. අපි දන්නවා අපේ ජීවිතේ
අපි දැන් සෑම විෂයක්ම අදාරනවා. එතකොට ඉංග්‍රීසියෙන් කියනවා yesterday is a history, tomorrow is a mystery, today is the present. ඒ කියන්නේ අද තමයි ටැග්. ඊයේ කියන දේ කෙලින්ම අතීතයට යොමු වෙලා ඉවරයි. හෙට කියන දේ අභිරහසක්. අපි දන්නේ නැහැ හෙට මොකක්ද වෙයි කියලා. නමුත් වර්තමානයේ තමයි අපිට ලැබිලා තියෙන දායාදයේ ටැග්. ඉතින් වර්තමානයේ තුල ජීවත් වීම තුලින් අපි බියවන අනාගතයක් කරන කරා හෝ පසුතැවෙන අතීතයක් කරා වද විඳීමට අවශ්‍ය නැහැ. වර්තමානයේ මෙහෙමෝත the moment ඔබ මේ ගත කරන මේ මොහොත තුළ ඔබේ ජීවිතය ඔබට ඇඩගස්සා ගත යුතුයි. ඉතින් අපි උඟා දුරට දකිනවා උඟක් අය රෝල් මොඩල්ස්ලා අනුගමනය කරනවා. අපේ ලයිෆ් එකේ ඒ කියන්නේ අපේ ජීවිතේ රෝල් මොඩල් කෙනෙක් විය යුත්තේ කවුද? අපි දකිනවා වර්තමාන සමාජයේ උඟක් පාසල් වියේ ළමුන් ඒ වගේම පාසල් විය නිම කරපු ළමුන්ගේ වීරයන් බවට පත් වෙන්නේ සිනමා නළුවන්. නමුත් අපි බලන්න ඕනේ සිනමාව කියන්නේ සාමාන්‍යයෙන් මනක්කල්පිත දෙයක්. අපි බලන්න ඕනේ ඒ අයගේ සැබෑ ජීවිතය ඇය ගත කරන්නේ කෙසේද. මෙන්න මෙතනින් තමයි අපිට අවශ්‍ය වෙන්නේ එක් එක් පුද්ගලයන්ගේ චරිතාපතන අපි බලන්න ඕනේ ඒ පුද්ගලයාගේ බයෝග්‍රෆි එක තුලින් අපි ඉගෙන ගත යුතු දේ කුමක්ද කියන්නේ. ඉතින් ඔබට ඔබ පිළිබඳව අභිමානයක් තිබේ නම් ඔබ පිළිබඳව අනන්‍යතාවයක් ඔබ දක්වන්න කැමති නම් මූලිකම දේ තමයි ඔබ අවධානය යොමු කළ යුතුයි මගේ අනාගතය කවුරු යටියේද පත් වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපිට නොයෙකුත් බාධක ලැබෙනවා. හේතුව අපි සැලසුම් කරන දේ හරියට සැලසුම් කිරීමට නොහැකිකම. මම උදාහරණ කීපයක් වගේම ඔබට ක්‍රමවේද කීපයක් කියලා දෙන්නම්. මුලින්ම අපි යම්කිසි ඉලක්කයක් තැබීමේදී අපි කියනවා ඉංග්‍රීසියෙන් තියෙනවා PDCA circle කියලා. PDCA circle කියන්නේ යම්කිසි ඉලක්කයක් තැබීමේදී අපි අනුගමනය කළ යුතු දේ. P කියන්නේ plan. මුලින්ම අපි යම්කිසි දෙයක් සැලසුම් කළ යුතුයි. plan. D කියන්නේ direction. අපි සැලසුම් කරන දේ කොයිද අපි දිශාවට ගෙනියන්නේ? මොන දිශාවටද මේක ගෙනියන්නේ? අන්න ඒක තමයි දෙවෙනි කරුණුව. එතකොට C check. අපි සැලසුම් කරපු දේ ගෙනියන දිශාව අපි පරීක්ෂා කළ බලන්න ඕනේ. මේකෙදි අපිට ලැබිය හැකි ප්‍රතිඵලය ධනාත්මක විය හැකි ඍණාත්මක විය හැකි. අනිත් දේ තමයි act. මේක අපි ක්‍රියාවට නම්වන්නේ කෙසේද? ඉතින් මේ PDCA circle එක භාවිතා කිරීම තුළින් අපි අවබෝධ කරගන්නවා යම්කිසි දෙයක් සැලසුම් කිරීම, ඒක දිශාගත කිරීම, ඒ වගේම පරීක්ෂා කිරීම සහ ඒක ක්‍රියාවට නැංවීම. මේ දේවල් හැම විටම අපි සැලසුම් කිරීම තුළින් අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි බොහෝ දුරට අපි උදාහරණ ගන්නේ පිට රටවල් වල නැත්නම් විදේශ රටවල් වල තියෙන පාසුකම් ඒ වගේම විදේශ රටවල් වල අධ්‍යයන ක්‍රමවේදය නැහැ. අපේ ශ්‍රී ලාංකීය රටේ අපේ රට තුලින් අපිට ලැබී තියෙන දායාද ඉතාමත්ම වටිනා සම්පතක් කියලා කියන්න පුළුවන්. මොකද කිව්වොත් අපේ රට දේශගුණික අතින් ඉතාමත්ම සමබර රටක්. ඒ වගේම සියලු ජාතීන් ජීවත් වෙන සුහදතාය පිරිච්ච රටක්. ඉතින් අපි අධ්‍යාපනයේ හදාරන්න හොඳම දේ තමයි අපේ රටේ තියෙන පාසුකම් අපේ රටින් අපිට ලැබිච්ච දේ තුළින් ඒවා ප්‍රගුණ කරගෙන දියුණු කරගෙන ඉදිරියට ගෙන යෑම. මම කලින් කතා කරපු PDCA circle එක වගේම අපි දන්නවා අපි වාක්‍යය දන්නවා SWOT analysis කියන එකද. ඒ කියන්නේ අපි සිංහලින් කිව්වොත් මේකට කියනවා අපි හැදුවත කියලා. ඒ කියන්නේ S කියන්නේ strength, W කියන්නේ weakness, O කියන්නේ opportunity, T කියන්නේ trait. සිංහලින් කියනවා නම් හැකියාව, දුබලතාවය, අවස්ථාව සහ තර්ජනය. අපි හැමෝටම හැකියාවන් තිබෙනවා. මූලික ප්‍රශ්නේ වී ඇත්තේ අපි දන්නේ අපි තුළ තියෙන හැකියාවන් මොනවද කියලා. තමන් කවුද කියලා අවබෝධ කර ගැනීම තුළින්ම අපේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. ඉතින් අප සතුව තියෙන හැකියාවන් ඒ වගේම හැකියාවන්ට සමානවම අප තුළ තියෙනවා දුර්වලතා.
මම කලින් සඳහන් කරා වගේ අපි වාක් සංවේදී නම් ඒක යම්කිසි දුර්වලතාවයක්. එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ දේ සකස් කරන්න. අපිට අවස්ථාවන් ලැබ වෙනවා. ජීවිතයේ අවස්ථාවක් නොලැබෙන කෙනෙක් නැහැ. හැමෝටම ජීවිතයේ අවස්ථාවන් ලැබෙනවා. අවශ්‍ය වී තිබෙන්නේ ඒ අවස්ථාවන් නිසි ලෙස නිසි ප්‍රයෝජනෙන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. අනිත් දේ තමයි තර්ජනය. මොකද්ද මේ තර්ජනය කියන්නේ? තර්ජනය කියන්නේ අපත් සමග තරඟකාරීත්වයක්. අපි කියමුකෝ පාසල් ශිෂ්‍යයෙක් ඉන්නවා නම් ඒ ශිෂ්‍යයාට තවත් ශිෂ්‍යෙක් ඒ ශිෂ්‍යයාට වඩා ප්‍රගුණ කිරීම තුන තරඟකාරීත්වයක් එනවා. ඒ තරඟකාරීත්වය අනිවාර්යෙන් තිබිය යුතුයි. තරඟකාරීත්වය තුලින් තමයි අපි ඉදිරියට යවෙන්නේ. ඉතින් අපි ඒ දකින තර්ජනය අපි අභියෝගයක් හැටියට ගත්තම අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ජීවිතේ සාර්ථකත්ව සියලු දෙනාම ඉතාමත්ම පාසු මාර්ගයෙන් පැමිණිය අය නොවේ. දුක්ඛම් කටළු, ඒෙන් ලැබිච්ච පන්නරය, ඒකම ලැබිච්ච උපදෙස්, ඒකම ලැබිච්ච මූලාශ්‍ර ඒ ඇතුළින් තමයි මේ දේ දැකලා තිබෙන්නේ. ඔබ හිතනවා නම් ඔබ ප්‍රමාද වැඩි කියලා, ඔබ ප්‍රමාද නෑ. ඔබ තවදුරටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඔබේ අවස්ථාව ඔබ හරියට යොදා ගැනීම තුළින් ඔබේ ජීවිතය ජයග්‍රාහී ජීවිතයක් බවට පත් කරන්න පුළුවන්.